ආයුබෝවන් සුබ දවසක් වේවා. ඉතින් අදත් මම ඔයාලට පෙන්වන්න අරගෙන ආවේ රසවත් කෑමක් හදන විදිය. මේ තියෙන්නේ ඇපල් කරි එකක්. ඉතින් මේ ඇපල් අපි කඩාගත්තේ අපේ ගෙදර තියෙන ගස් වලින්ම තමයි. විවිධ වර්ගයේ ඇපල් තියෙනවානේ. මේ තියෙන්නේ පින්ක් ලේඩි කියන ඇපල් එක. ඉතින් මේ ඇපල් වර්ගය ටිකක් පැහුනහම රතු පහටට හැරෙනවා. ඒ වගේම ඒක පැණි රසයි. මේ গোল্ডන් ඩිලිෂස් කියන ඇපල් වර්ගය මේක කහ පාටයි. ගොඩක් පැහුනම ඒ වගේම හරිම පැණි රසක් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි අද උයන්න ගන්න ඇපල් වර්ගය. ග්‍රැනි ස්මිත් කියන්නේ මේකට. ඉතින් මේක ඇඹුල්. ඒ නිසා තමයි උයන්න ගන්න පුළුවන් මේක. ඊට අමතරව පළතුරු, ඒ කියන්නේ ඇපල් ජූස් හදන්නත් මේ ඇපල් වර්ගය තමයි ගොඩක් වෙලාවට ගන්න. ඉතින් මගේ වත්තේ මේ ඇපල් ගස් තුනම තියෙනවා. ඉතින් අද අපි මේකෙන් මේ අන්තිමට ඉතුරු වෙලා තියෙන ගෙඩි ටික කඩාගෙන ඇපල් කරි එකක් හදන්න තමයි හිතුවේ. ඉතින් අම්මා තමයි ඇපල් කරි එක හැදුවේ. ඉතින් ඕගොල්ලොත් එක්කත් ඒක මම බෙදා ගන්න කියලා හිතුණා. මුලින්ම මේ වගේ ඇපල් ටික පොඩි කෑලි වලට කපා ගන්නවා. ඊට පස්සේ කරපිංචා ටිකක්, ලූණු ටිකක්, ඒ වගේම අමු මිරිස් කරලක් දෙකක්. එතකොට බැදපු තුන පහ, බැදපු මිරිස්, ඒ වගේම බැදපු උලුහල් ටිකක්, අවශ්‍ය නම් උම්බල කඩ ටිකක්, ලුණු, ඊට පස්සේ මේ තෙල් ටිකක්, ඒ වගේම මිටිකිරි ටිකක් තමයි අපි මේක හදන්න ගන්නේ. ඉතින් අර ලංකාවේ අඹ මාළුව නැත්නම් ඇඹරැල්ල මාළුව වුණා වගේ තමයි. ඒ ගොඩක් ඇඹුල් නිසා තමයි අපි මේකට තව විශේෂයෙන්ම සීනි පොඩ්ඩක් එකතු කරනවා ඉදිලා ඉවර වෙන ලං වෙනකොට. ඉතින් මේ ටික අරගෙන මුලින්ම අපි කරන්නේ තෙල් ටිකක් ලිපේ තියලා ඒකට ලූණු, කරපිංචා ඒ ටික ටිකක් තැම්බෙන්න දානවා තෙල් වලින්. එතකොට අර මේ බැදපු මිරිස්, බැදපු තුන පහ, බැදපු උලුහල් ටික දාන්නේ නැහැ. මොකද තවත් තෙලින් බැදෙනකොට ඒක තිත්ත වෙන්න පුළුවන් කරි එක. ඒ නිසා ඉස්සෙල්ලම අර කුරුඳු පොතු, ඒ ලූණු, කරපිංචා ඒ ටික බැදුනට පස්සේ තමා නිජාති එකතු කරන්නේ. ඉතින් ඊට පස්සේ මේකට මේ අපි වෙනමම වතුර එකතු කරන්න ඕනේ නැහැ. මොකද ඇපල් වල වතුර ගතියක් එනවා තැම්බෙනකොට. ඒ වගේම තමයි ඇපල් ඉතාම ඉක්මනින්ම තැම්බෙනවා. ඒ නිසා වහලා පොඩ්ඩක් වෙලා තියෙනකොට මේක හොඳට තැම්බෙනවා. ඊට පස්සේ අපි මිටිකිරි ටිකක් තමයි මේකට දාන්නේ. ඉතින් සමුන්ද කැමති නම් විතරක් සීනි ටිකක් එකතු කරගන්න පුළුවන්. එතකොට අර ඇඹුල් ගතිය, ගොඩක්ම තියෙන ඇඹුල් ගතිය ටිකක් මග හැරෙනවා. ඉතින් මේක ඉන්දියාප්ප කන්න එහෙම, ඒ වගේම බත් වලටත් හරිම රසයි. ඉතින් හරිම පහසුවෙන් හදන්නත් පුළුවන්, වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉතින් අපේ මේ දැන් පිටරටවල් වල ජීවත් වෙන අයට මේ වගේ ඇපල් ගස් එහෙම තියෙනකොට ඉතින් ගෙඩි ගොඩාක් හැදෙනවානේ. ඉතින් මේ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් මේ කොළපාට ඇපල් එක අච්චාරු කදලා කන්නත් පුළුවන්. ගම්බිරිස් ටිකක්, ලුණු ටිකක් ඉහලා. ඒ වගේත් හරිම රසයි. ඉතින් ওই විදිහට තමයි අද මම අම්මත් එක්ක එකතු වෙලා, මමනේ මේ ඇත්තටම අම්මා තමයි ඇපල් කරි එක හැදුවේ. ඉතින් ඔයගොල්ලෝ මේක නැරඹුවට ගොඩක්ම ස්තුතියි. අපි නැවතත් දවසක හමු වෙමු. ආයුබෝවන්, සුබ දවසක්.